අද මම කතා කරන්න යන්නේ කාටවත් හොයන්න බැරි වෙන්න ඔයාගේ කම්පියුටර් එකේ තියෙන ඩේටා අහං ගන්නෙ කොහොමද? ඉතින් ඔයාලා දැනගන්න ලැබුණා ගොඩක් මේ හඬපට වගයක් රිලීස් වෙලා කියලා. ඉතින් ඒවා හැමතැනම යනවා දැන්. මේ හඬපට ඇයි රිලීස් වෙලා තියෙන්නේ? ඉතින් ඒවා හරි ආරක්ෂිත ක්‍රමවේදයකට අරන් තියලා නැහැ. ඒවා පාස්වර්ඩ් දාලා ලොක් කරලා නැහැ. ඉතින් එහෙම කරන්නේ කොහොමද? ඉතින් එහෙම කරන්නේ කොහොමද කියලා අපි කියලා දෙන්න යන්නේ. ඉතින් මේක හරි සරල ක්‍රමවේදයක් මම කියලා යන්නේ. මීට වඩා ඇඩ්වාන්ස් ක්‍රමවේද ගොඩක් තියෙනවා. අපි ඕන කෙනෙකුට කරගන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් මම මේ සඳහා ස්ට්‍රැටජීස් දෙකක් පාවිච්චි කරනවා. ක්‍රමවේදයන් දෙකක් පාවිච්චි කරනවා. මේ ක්‍රමවේදයන් දෙක ගැන මම ඔයාලට පැහැදිලි කරනවා. මම පාවිච්චි කරන පළවෙනි ක්‍රමවේදය තමයි මේ ෆයිල් ටයිප්ස් වෙනස් කරන එක. ඒ කියන්නේ මේ කම්පියුටර් එකේ තියෙන ෆයිල් ටයිප් එක නෙමෙයි අපිට හිතෙන ෆයිල් ටයිප් එකට අපි මේක මාරු කරනවා. ඊට පස්සේ මේක කාටවත් රීඩ් කරන්න බැරි වෙනවා. ඉතින් අපි බලමු මෙහෙම කරන්නේ කොහොමද කියලා. හරි. මම මුලින් පාවිච්චි කරන මේ සඳහා ඉමේජ් එකක් පොඩි ෆොටෝ එකක් මෙන්න මේ ෆොටෝ එක. මේ ෆොටෝ එක මට ඕන හංගන්න කාටවත් තේරුම් ගන්න බැරි වෙන විදිහට. ඉතින් මට පුළුවන් මේකේ ෆයිල් ටයිප් එක වෙන ෆයිල් ටයිප් එකකට වෙනස් කරන්න. ඉතින් ඔකට වාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ වින්ඩෝස් එකේ පොඩි ඔප්ෂන් එකක් වෙනස් කරගන්න ඕන. ඉතින් ඒ සඳහා ඔයාට යන්න වෙනවා මේකේ view කියන මෙනු එකට. view කියන මෙනු එකට ගිහිල්ලා මේකේ තියෙනවා options කියලා එකක්. right options කියන එකට ගියාට පස්සේ ඔයාට ලැබෙනවා මෙන්න මේ window එක. මේ window එකේ යන්න ඕන view කියන තැනට. view කියන තැනට ගියාට පස්සේ මේකේ තියෙනවා යට පහළ hidden extension for no file types කියලා. right මේක මේ ටික් එක අයින් කරන්න ඕන. මේ ටික් එක අයින් කරලා apply කරලා okay කරන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඔයාගේ ඉමේජ් එකට එහා පැත්තින් ඉමේජ් එකේ ෆයිල් ටයිප් එක පෙන්වනවා JPG කියලා. හරි. මේ ෆයිල් ටයිප් එකේ JPG කියන කොටස මට පුළුවන් මාරු කරන්න වෙනත් ටයිප් එකකට. මේකේ මෙතන තියෙන අනිත් ෆයිල් ටික TXT ෆයිල්. ඒ කියන්නේ normal text file. ඔයාට පේනවා මේක double click කරපුවම වැඩ කරනවා. හැබැයි මේ ෆයිල්ස් වල මුකුත් නැහැ. හරි. මම මේ ෆයිල්ස් ඊට පස්සේ මම මේ ෆයිල් එකක් වගේම මේ ෆයිල් එක තරවනවා. රයිට්. මෙතන රයිට් ක්ලික් කරලා එක්ස්ටෙන්ෂන් එක මම මාරු කරනවා txt කියලා. රයිට්. මෙතන මම txt ෆයිල් විදිහට ඉමේජ් එක මාරු කරනවා. මාරු කරලා පස්සේ ඔයාලට පේනවා මේක ඩබල් ක්ලික් කළාට පස්සේ txt එකක් විදිහට තමයි ඕපන් වෙන්නේ. මේක රීඩ් කරන්න නැහැ ඇත්තටම. ලොකු වෙලාවක් ගන්නවා රීඩ් කරන්න. රයිට්. හරි. මේක txt ෆයිල් එකක් විදිහට තමයි දැන් ඕන කෙනෙකු හිතන්නේ. හරි. මේක මම නැවත වෙනස් කරනවා jpg විදිහට. මන්න වැදගත් මේක JPG විදියට රන්ස් කරනවා. ඔයාලට පේනවා දැන් අපිට මේ JPG එක පෙන්නනවා. ඊට පස්සේ තමයි මේ ෆයිල් ටික ඔක්කොම මම ඇඩ් කරනවා එක ෆයිල් එකක් ඇතුළට. ඔව් මේ සඳහා ඔයාලට කම්ප්‍රෙස් කරන සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට මේ සඳහා යන්න වෙන මේ සඳහා භාවිතා කරනවා මම WinRAR කියන ෆයිල් සොෆ්ට්වෙයාර් එක. ඉතින් මේ සොෆ්ට්වෙයාර් එක ඔයාලට ඉන්ටර්නෙට් එකෙන් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එක අවසානයේ කියලා දෙන්නම් ඔයාලට කොහොමද මේක WinRAR ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මෙතන මේ ෆයිල්ස් ඔක්කොම ටික සිලෙක්ට් කරලා ඇඩ් ටු achieve කියන තැනට දෙන්න. ගියාට පස්සේ ඔයාට දෙනවා මෙන්න මේ විදිහට window එකක් ලැබෙනවා. මේකේ තියෙනවා ship ho rar ඔය විදිහට ෆයිල් ටයිප් කීපයක් තියෙනවා. right. ඊට පස්සේ මේකේ තියෙනවා set password කියලා. මම set password එකට මම password එකක් දෙනවා. මේකට මම සාමාන්‍ය password එකක් දෙනවා 1 2 3 4 වගේ. password එකක් දීලා මම මෙතන ඕනනම් මේ පාස්වර්ඩ් එක සෝ පාස්වර්ඩ් අයින් කරොත් මේ පාස්වර්ඩ් එක පාස්වර්ඩ් පෙන්වන එකෙන් නතර කරන්න පුළුවන්. නමුත් මට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දීලා මම ඕකේ කරනවා. ඕකේ කරාට පස්සේ මට නිර්මාණය වෙනවා win rar එකක්. rar එකක් නිර්මාණය වුණාට පස්සේ ඔයාලට පේනවා මේ ෆයිල් එක ඇතුලේ rar කියන එක පෙන්වනවා. ඉතින් ඔයාලට ඕනනම් මේ ෆයිල් එකත් වෙනස් කරන්න පුළුවන් වෙන ෆයිල් ටයිප් එකකට. ඔයාලට පේනවා දැන් මේක පේන්නේ text file එකක් විදිහට. ඉතින් ඒ විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් විවිධ ක්‍රමවේද මේ සඳහා මේ ක්‍රමවේද දෙක මික්ස් කරලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් නැවත කවුරු හරි කෙනෙක් මේක රිකවර් කර ගන්න ඕන නම් එයා දැනගන්න ඕන මේක RAR ෆයිල් එකක් කියලා. ඉතින් මේක ඩබල් ක්ලික් කරලා මේ ෆයිල් ඕනම එකක් ඕපන් කරන්න බලද්දී මේ පාස්වර්ඩ් එක මේ විදිහට ඉල්ලනවා. ඉතින් මේ විදිහට ලොක් කරලා තිබ්බට පස්සේ කෙනෙකුට මේ ඔයාගේ ස්පෙෂල් ඩේටා කෙනෙකුට ඇවිල්ලා අරන් යන්න බෑ. අරන් ගියත් එයාට නැවත පාවිච්චි කරන්න බෑ. මොකද මේ පාස්වර්ඩ් දැනගන්න ඕන පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ඩේටා ආරක්ෂා කරන්න.
තිං පාලට මම කිව්වා මේකෙදි විනාරයාර් ඩවන්ලෝඩ් කරගන්න පුළුවන් ක්‍රමවේදය ම පැහැදිලි කරනවා කියලා. අයිතින් මේ විනාරයාර් ආරයාර් ලැබ් කියන lab.com කියන වෙබ්සයිට් එකට ගිහම ඔයාලට පුළුවන් ඔයාගේ ඔපරේටින් සිස්ටම් එකට අදාළ විනාරයාර් වර්ෂන් එක ඩවන්ලෝඩ් කරගන්න. ඉතින් මේක ෆ්‍රී හම්බෙන්නේ මේක ට්‍රයල් පීරියඩ් එකක් කියලා කියනවා. නමුත් මේක ගොඩක් කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රී. ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් විනාරයාර් ඕන වර්ෂන් එක පාවිච්චි කරන්න. මේක සඳහා ගෙවීමක් කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ට්‍රයල් ලයිසන් එකක් දෙන්නේ ඒක ගැන ලොකුට හිතන්න එපා. ඔයාලා ඕන කෙනෙකුට මේක පාවිච්චි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ඉතින් ඔයාලට පුළුවන් මෙතන ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය විනාරයාර් වර්ෂන් එක ඩවුන්ලෝඩ් කරන්න. හරි පුංචි පුංචි ෆයිල් එකක් තියෙන්නේ, ලොකු ප්‍රමාණයක් නැහැ. ඉතින් ඔයාලා ඕන කෙනෙකුට ඔයාලා කම්පියුටරේ අනිවාර්යයෙන්ම තිබිය යුතු සොෆ්ට්වෙයාර් එකක් මේක. ඉතින් අනිවාර්යයෙන්ම මේක ඔයාලා කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගන්න. මොකද ඉන්ටර්නෙට් එකේ ගොඩක් ෆයිල්ස් වල RAR සහ WinZip පාවිච්චි කරනවා. WinZip ෆයිල් එකක් කම්පියුටරේ නිකන් ඕපන් කරන්න හැකියාව තියෙනවා. නමුත් WinRAR ඇඩිෂනල් වාගේ කම්පියුටර් එකේ තියාගන්න එක වටිනවා ඇත්තටම. මම කතා කරන්නේ මේ ඩේටා ආරක්ෂා කරන්න පුළුවන් එක ක්‍රමවේදයක් විතරයි. ඉතින් මීට වඩා ක්‍රමවේද තියෙනවා. මම හිතන්නේ ඔයාටම ආවේණික ක්‍රමවේදයක් පාවිච්චි කරන එක හොඳයි. මොකද එතකොට ඒක වෙන කාටවත් හොයාගන්න බෑ. මේ WinRAR ෆයිල් වල පාස්වර්ඩ් රිකවර් කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි මේ ක්‍රමවේදයට ලොකු මැෂින්ස් ලොකු කම්පියුටර්ස් ඕන. ඉතින් ඒක ටිකක් අමාරු වෙලා. මීට අමතරව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් ස්ටෝරේජ් කියන ඒවා. ඉතින් ඔන්ලයින් ස්ටෝරේජ් කියන ඒවා ගොඩක් තියෙනවා මේ ලෝකේ. ඉතින් විවිධ විදිහ සාමාන්‍ය ප්‍රසිද්ධියේ තියෙන මීඩියා ෆයර්, එහෙම නැත්නම් මෙගා, එහෙම නැත්නම් ඩ්‍රොප් බොක්ස් ඔයගේ ගොඩක් ඔන්ලයින් ස්ටෝරේජ් තියෙනවා. ඉතින් ඔන්ලයින් ස්ටෝරේජ් එක පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි ඔන්ලයින් ස්ටෝරේජ් එක පාවිච්චි කරත් ඔයාට පුළුවන් නම් ඔයාගේ ඩේටා මේ විදිහට කම්ප්‍රෙස් කරලා ඒකට පාස්වර්ඩ් එකක් දාලා යවන්න. ඒක තවත් ආරක්ෂිතයි. මොකද ඔන්ලයින් ස්ටෝරේජ් එකකුත් හැක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට තියෙන ආරක්ෂිතම ක්‍රමවේදයක් විදිහට මම මේක සලකනවා. මේක ටිකක් ප්‍රාථමික ක්‍රමවේදයක් ඇත්තටම. මේ වගේ තාක්ෂණය ගැන, ඒ වගේම ග්‍රැෆික් ගැන ගොඩක් වටිනා වීඩියෝ මම ඉදිරියට අරන් එනවා. ඉතින් ඔයා පළවෙනි වතාවට නම් මගේ වීඩියෝ එක බලන්නේ සබ්ස්ක්‍රයිබ් කරලා මගේ චැනල් එකට එකතු වෙන්න. හැබැයි නොටිෆිකේෂන් බෙල් එක ප්‍රෙස් කරොත් ඔයාට පුළුවන් හැමදාම වීඩියෝ එකක් දාපු ගමන් ඒ වීඩියෝ එක පිළිබඳව විස්තර දැනගන්න.